සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතේ අරමුණක් ගැන හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. ගොඩක් වෙලාවට ජීවිතයේ මේ පර්පස් මොකද්ද, මේ ජීවිතේ මේ යථාර්ථවාදී අරමුණ ඇයි, මේ ජීවත් වෙන්න හේතුව, මේක ගැන ගොඩක් වෙලාවට අපිට හිතන්න වෙලාවක් නැහැ. මොකද උදේ ඉඳලා ළමයාව ට්‍රේන් කරලා තියෙන්නේ, උදේ ඉස්කෝලේ ගිහිල්ලා ආවා, ටියුෂන් ගියා, හෝම්වර්ක් කරා, නාට්‍යයක් බලනවා නිදාගත්තා. ඒ නිසා මේ තමාගේ මේ අරමුණ පර්පස් එක කියන දේ හරිම වැදගත් රත්තරනම් මේ තාත්ති පුතේ දුවේ. ඒ නිසා මේ පර්පස් එක අරමුණ කරා මේ මොහොතේදී තමාගේ ජීවිතයෙන් කැප වෙලා යනකොට බාධක එන්න පුළුවන්, කරදර එන්න පුළුවන්, ඇද වැටෙන්න පුළුවන්, සිය වතාවක් බිමට වැටෙන්න පුළුවන්. හැබැයි ඔබ ගන්න උත්සාහය අතහරින්න බෑ. ඒ නිසා දැන් මේ අරමුණයි උත්සාහයයි, ඒකට අවශ්‍ය කරන්නා වූ කැපවීමයි ඔබේ මගේ ජීවිතය තුළ තියෙන්න ඕන රත්තරන්නම් මේ තාත්ති පුතේ දුවේ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ අරමුණු තියෙනවා, පර්පස් එකක් තියෙනවා, ඒම් එකක් තියෙනවා, නමුත් ඒකට අවශ්‍ය කරන කමිට්මන්ට් එකක් නැහැ, කැපවීමක් නැහැ. ඒ නිසා තමයි බොහෝ අයගේ ජීවිතවල සාර්ථකත්වයේ කරා ආවද කියලා ඇහුවොත් කාර්ය සාර්ථකත්වයේ කරා තාම ඇවිල්ලා නැහැ. සාර්ථකත්වයේ කරා යන ගමනේ තමයි තාම ඉන්නේ. එහෙනම් මේ සාර්ථකත්වයේ උත්තරීතර භාවය ඔබට මට දැනෙන්නේ ඔබත් මමත් මේ විශ්වයේ අධිපතීන්ව, මේ විශ්වයේ නියමුවානන්ව, මේ විශ්වයේ සැලසුම් කරුවානන්ව මුණගැහිච්ච දවස. එනිසා අද මිනිස්සු සාර්ථකත්වයේ කරා අරමුණුයි කියලා දාගන්නේ ගෙවල් හදන එකයි, වාහනයක් ගන්න එකයි, ළමයි හදන එකයි, ළමයි බන්ධන එකයි විතරයි ඒගොල්ලන්ගේ ජීවිතවල සාර්ථකත්වයේ කියන්නේ. එනිසා එතනින් ඔබට ගිය සුපර්නැචුරල් පවර්ස් ජීවිතේ මේ දේවිකත්වයෙන් පිරිච්ච බලයන් අයිති කරගන්න ඔබට මට පුංචි ආසාවක් ඕනේ. නැත්තං හැමදාම එක වගේ ජීවත් වෙනවා. අනිත් අය වගේ තමයි ඔබත් ජීවත් වෙන්නේ. ඒ නිසා අනිත් අයට තියෙන සිතුවිලි තමයි ඔබටත් තියෙන්නේ. අනිත් අයගේ achievements විතරයි ඔබේ ජීවිතේ තියෙන්නේ. එහෙම නෙමෙයි අම්මේ තාත්තේ පුතේ දුවේ. දෙවියන් වහන්සේ ඔබට ආවේනික ගමනක් යන්න පන්නරයක් දීලා තියෙනවා. ඒ පන්නරේ ඇතුලේ රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ කඳුළු කතන්දර තියෙන්න පුළුවන්. වේදනාවන් තියෙන්නට පුළුවන්, හැලහැප්පීම් තියෙන්නට පුළුවන්, පරාජයන් තියෙන්නට පුළුවන්, අසාර්ථකත්වයන් තියෙන්නට පුළුවන්. නමුත් ඔබේ මගේ ජීවිතයේ තුල ඒ මහා කැපවීම තිබුණොත් ඕනෑම මොහොතකදී ආයේ නැගිට ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ අරමුණට යන්න, ඔබේ පර්පස් එක ඉෂ්ට වෙන්න අවශ්‍ය කරන වටපිටාව හදාගන්න, පරිසරය හදාගන්න, පුද්ගලයෝ හදාගන්න, භාණ්ඩයන් හදාගන්න, විද්‍යුත් මාධ්‍යයන් හදාගන්න, මෙන්න මේ ගමන යන්න අවශ්‍ය කරන ඒ පසුබිම පසුතලය ඔබ හදපු දාට රත්තරන්නම් මේ තාත්ති පුතේ දුවේ මහන්සියකින් තොරව, වෙහසකින් තොරව ඔබට ඒ ගමන යන්න පුළුවන් වෙනවා. ඒ නිසා ගොඩක් අයගේ ජීවිතේ පර්පස් එක අරමුණ හොඳයි නම් මේ මොහොතේදී ගමනේ භාගයක් ඇවිල්ලා ඉවරයි. ඒ ගමනේ ඉතුරු ටික යන්න ඔබට මට උඩ ඉන්න දෙවියන් වහන්සේගේ දේව ශක්තියත්, උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ අනිත් අයගේ සහයෝගයත් ලැබෙනවාමයි. ඒ නිසා මම ඔබට ප්‍රාර්ථනා කරන, ඔබට ඉල්ලනවා මේ මොහොතේදී ජීවිතේ ඔය පර්පස් එක, ඔය අරමුණ කියන දේ ජීවිතේ නැති කරගන්න එපා. ඒක කොහොම හරි මරණ මංචකයේ දක්වා ඔබ රඳවලා තියාගත්තොත් හැමදාකමත් ඔබේ ජීවිතේ
සතුටෙන් ඉන්න පුළුවන්. මොකද දවසකට අවශ්‍ය කරන ගමන ඔබ ඇවිල්ලා තියෙනවා, සතියකට අවශ්‍ය කරන ගමන ඔබ එනවා, මාසයකට අවශ්‍ය කරන ගමන ඔබ එනවා, ඔබ අවුරුද්දකට රීච් කරන්න ඕන ගමන ඔබ එනවා. ඒ වගේම අවුරුදු 50ක් ජීවත් වුණොත් අවුරුදු 50ට රීච් කරන්න ඕන ගෝල් එක ඔබ රීච් කරනවාමයි. එහෙනම් එවැනි ගමනක් යන්න දේ ආශිර්වාදය ඔබට ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චිසුපීඩයි.